කරන්නට ඇති. කංචන, මම මේ අවස්ථාව ඉල්ලන්නට දෑත දික් කළේ තර කාරණාවක් මට කියන්නට අවශ්‍ය නිසයි. මා මේ වැඩසටහනට සහභාගී වෙන විට මෙතන තරඟ වැදුණු රණවිරුවන් අතරින් මා මීට පෙර හඳුනාගන්න සිටි එකම තාරකාව රාජිත අම්පෙමොහොට්ටි. එතුමන් මම හඳුනාගෙන සිටියේ රණවිරු සෙවනේ රණවිරු ගායනා ප්‍රසංගයේ එතුමන් දැක් වූ අති විශාල සමාජ මෙහෙවර දෙස හොඳින් බලා සිටපු කෙනෙක් විදියට. රාජිත අම්පෙමොහොට්ටි, මම ඔබට එක වචනයක් කියන්නට ඕනේ. ඔබ මේ වේදිකාව මතම එක්තරා දවසක කිව්වා කවදාහරි දවසක රාජිත අම්පෙමොහොට්ටිගේ ජීවිත කතාව ලියවෙනවා නම් රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ තව එක පරිච්ඡේදයක් කියා. මම ඔබේ ජීවිත කතාවේ ආරම්භ කරන පරිච්ඡේදය මතක් කරලා දෙන්න කැමතියි. මීට වසර ගානකට පෙර 1992 තරම් කාලයේ යාපනයේ පලාලි කඳවුරේ හිටිය බොහොම හුරුබුහුටි දක්ෂ තරුණ යුද හමුදා නිලධාරියෙක් සොල්දාදුවෙක්. ඒ වන විට ලංකාවේ යුද්ධය බොහොම බරපතල ලෙස ගොඩනැගෙමින් තිබුණා. ඒ වෙලාවේ ලංකාවේ රණවිරුවන් යුද සෙබළුන් ත්‍රස්තවාදීන් අතින් අමු අමුවේ ඝාතනය වෙන මොහොම දරුණු තත්ත්වයකට පත්වෙමින් තිබුණා. මේ මරාගෙන මැරෙන බෝම්බ කණ්ඩායම් ලංකාව පුරා සැරිසරමින් ලංකාව තුළ විශාල විනාශයක් සිදු කරනු ලැබුවා. පලාලි කඳවුර අසලටම ත්‍රස්තවාදීන් පැමිණෙමින් සිටියා. මේ තරුණ දක්ෂ එඩිතර හුරු බුහුටි සොල්දාදුවා එවකට ඔහුගේ හිටපු යුද හමුදා ඒ සේනාංක නායකයා එතුමන් ළඟට ගිහිල්ලා ඉල්ලීමක් කළා. මා මේ කතා කරන්නේ නිවැරදියි කියන සාක්ෂියක් මේ සභාවේ මේ ගෞරවනීය සභාවේ තියෙනවා. ඒ තමයි අද මේ සභාවට පැමිණ සිටින දැන් මේ අපේ ලක්ෂ්මන් හුළුගල්ල අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අසලින් වාඩි වී සිටින දැනට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි කමල් දයා රත්නායක මැතිඳුන්. එතුමන් තමයි එදා ඒ තරුණයා ළඟ හිටපු සේනාංක නායකයා. ඒ තරුණයා ගොසින් එතුමන්ගෙන් අහනවා, සර් මට බැයිද සුයිසයිඩ් බොම්බ කෙනෙක් වෙන්න? මට බැයිද මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙන්න? මගේ මිනිසුන් මගේ ජනතාව මිය යනවා මට බලා සිටින්නට බෑ. මට බැයිද මේ තත්ත්වයට පත් වෙන්නට කියලා. එවිට එතුමන් කියනවා, නෑ පුතා, රණවිරුවන් සිටින්නේ මරාගෙන මැරෙන්නේ නොවෙයි, නොමරා බේරගන්නට. ඒ නිසා තවදුරටත් උඹ රණවිරුවෙක් බවට පත්වයන් කියලා. මේ රණවිරුවාට අවස්ථාව ලැබෙනවා යාපනයේ කිට්ටුව වාසවිලාන් කියන ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගන්නට යන සේනාංකයක් පාලනය කරන්නට. ඔහු බොහොම කැමැත්තෙන් යනවා. ගිල්ල මහා රුදුරු සටනක් කොට මේ ප්‍රදේශයේ මේ වාසවිලාන් ප්‍රදේශයේ යුද හමුදාවට මුදවා ගන්නවා, බේරා ගන්නවා. මේ බේරා ගැනීමෙන් උද්දාමයට පත්වෙන මේ හුරු බුහුටි තරුණයා ඉතාම සන්තෝෂයෙන් තමන්ගේ සතුට ප්‍රකාශ කරන මොහොතේ ඉතා ඈත සැඟවී සිටි අර ස්නයිපර් කෙනෙක් දුර සිට වෙඩි තියෙන ත්‍රස්තවාදියෙක් මේ සොල්දාදුවට වෙඩි තියෙනවා. ඔහුගේ කොඳුවැට පෙළටයි මේ වෙඩි පහර වදින්නේ. ඔහුගේ සුසුම්නාවට බරපතල හානි සිද්ධ වෙනවා. ඔහු ඔසවාගෙන එනවා. අවසානයේ ඔහුව ගෙන එනවා ආරෝග්‍ය ශාලාවට. ඔහුට සිහියක් නැහැ. ඔහු වැතිරී සිටිනවා ඇඳේ. මේ විට වෛද්‍යවරුන් ප්‍රකාශයක් නිකුත් කරනවා මේ තරුණයාට කවදාවත් කෙලින් වෙන්න හම්බ වෙන්නේ නැහැයි කියලා. මේ හඬ අවසිහියෙන් සිටපු මේ තරුණයාට ඇහෙනවා. ඔහු ඉතා අසීරුවෙන් කටහඬ අවදි කොට කියන වෛද්‍යවරුන්ට, ඩොක්ටර් මම නැගිටිනවා. නැගිටිනවා විතරක් නෙමෙයි මම විවාහ වෙනවා, මම දරුවන් හදනවා, මම මේ රණවිරුවක් ලෙස මම මේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිනවා කියලා. ඒ ඔබයි රාජිත අම්පෙමොහොට්ටි. ඒ ඔබයි. ඔබ මේ රටේ ආදර්ශමත් රණවිරුවෙක්. මේ රටේ ආදර්ශමත් රණවිරුවෙක්. එනිසා ඔබට තවදුරටත් ලබා ගන්නට මිලියන 15ක ගයක් අවශ්‍ය නැහැ. ඔබට ඊට වඩා මහා සම්පතක් මෙරට පරිත්‍යාග කොට තිබෙනවා. ඒ නිසා මේ රටම බලා සිටින ගෞරවනීය එඩිතර වානේ පන්නරය නුඹයි. ඒ නිසා අද ඔබ මෙතනින් බැස යන්නේ පරාජිතයෙකු ලෙස නෙවෙයි. ඔබ මෙතනින් බැස යන්නේ අපව හඬවා වුවත්, ඔබ මෙතනින් බැස යන්නේ එදා නැගිටපු රාජිත අම්පෙමොහොට්ටි ලෙසමයි. ඔබ යලිත් නැගිට්ටා. මේ රණවිරු රියල් ස්ටාර් වේදිකාවෙන් ඔබ යලිත් නැගිට්ටා. ඔබ මේ රටේ ආදර්ශමත් නමක් තියෙන බවට අපි ප්‍රතිඥා දෙනවා. ඒ නිසා මම මගේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයටත් ආරාධනා කරනවා, රාජිත අප ළඟට එන්නට කලින් අප ඔහු ළඟට යමු. අපි යනවා රාජිත ඔබ ළඟට.
බ්‍රිගේඩිය රාජිත අම්පෙමෝහන් මහත්මයා මේ වේදිකාවෙන් නික්ම යද්දී අප දැසට කඳුළු ඉනුවේ එතුමා රණවීර රියල් ස්ටාර් ගමන් මගට සමුදල නිසා නම් නොවේ ඒ පරම්පරා ගණනකට ශ්‍රී ලංකාවේ නිදහසේ හුස්ම ගන්නට ඔහු කළ කැපවීම වෙනුවෙන්